වත්මිත්න්නේ සාමනින් බල්ල මැරුණට පස්සේ මැක්කන්ට පැවැත්මක් නෑ. ලංකාවේ දේශපාලන තේරුම් ගන්න හොඳ කතාාවක් තියෙනවා ඒ ස්ොබ්දි. ඔහුගේ කතාවට අනුව ඉබබෙක් දලක්කුට ඉදිද්දේ නරියෙක් කොතරෙ ගහ ගෙනයනවා. ඒවෙලාව ඉක්්බා කතා කල්ලා කියනවා මෙහෙවරම් මචං උඹේ ඔය ඇගේ ඉන්න මැක්කො ටිකගලවන්න කියලා. ඒ වෙලාවේ නරයක් කියනවා නෑ නෑ මේ මු මෙහෙම ඉන්නෙක හොඳයි? න් ගැලවුවොත් වෙන්නේ අලිත්තවුම් ඇගේ එල්ෙනවා එදකොට උන් මුල ඉඳන් ලේබොනව කියන කතාව. මිටතුන්නේ අපේ රටේ දේශපාලනයට එකුත්තන බෞතරයක් දෙන මේ දේශපාලනයට එකුතුලයින්නේ ප්‍රතිපත්තිමේ හේතුඩ නෙමයි තමන්ගේ බඩ ගෝස්තරය වෙනුව. හැත්තඇති ආණඩුකවස්ථ වනු අපි නිරන්තයම කියන කතාවක් තමයි, මිනිස්්චි චන්ද දෙන්න පාක්ෂයකට නැත්තම් කණ්ඩායමකට. ඉන් පස්සේ තමයි මනාපලකුණුකරන්න. ඒ නිසා කේවල ක්‍රමයට වගේ පුද්ගලෙකුට නෙමෙයි කන්දිදන්. එන් සක්කේවල ක්‍රමේඩි හැකියාවක් තිබුණ පක්ෂමාරු කරන්න නැත්තං විපක්ෂිදලා ආණ්ඩුපක්ෂයටයන් හැබයි මේ ක්‍රමයට දෙනත්තං හත්ත ඇතේ ආ්ඩු ක්‍ර ව්‍යවස්ථානුව එෙම හැකියාවක් තිබුණේ නෑ හැබයි ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව සරත්්‍යෙන් සිල්වා බෑර්ධදි විද්‍යයටට අර්ථ නිරූපණය කරීමේ ප්‍රතිඵලයක් පවිදිට විපක්ෂිදලා ආණ්ඩුවට එකකුතු වෙන්න අවශ්‍ය කරන සිදුර නිර්මාණය කර. අවාසනාවකට මේ නඩුතින්දෝ දීල විශාල කාලයක් දතවෙනවා හැබැයි ඒ වෙනස් කරනැතන් ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන කිසිවෙක් කරලන්න හැ. මේම ප්‍රතිබල ලබා ගැමින් තමයි ඩයනලවැනි අම්මන්ඩිලා ගෝටලට රෙද්ද උත්සන්න ආණ්ඩුවට පැන්්ඩි. මිත්තවරණ පවුගේ කාලය පුරාම අපි මේ අමිහිරියත් දැකීමට දැක්කර. එදා පබා ගම් පා ජනතාවගෙන් වැඩිම චන්ද අරගෙන පාලිමේන් තුොට ඇවිල්ලා. ගෝටගේ තුන ශක්තිමත් කරන්න ආණ්ඩුවට පැන්න. ඒකං ඇ බොහෝදල් ලැබවා. අද වෙනකොට ඩයිනතේදේම කරා ඩෑන මේරටේ මරාන්ට විරුද්ධ ගෝටට විරුද්ධ විශාල පිරිසක්ගෙන් චන්දවලින් තමයි සජිග්්‍යාන් සදිිගේ පක්ෂය නිර්මාණය වුණේ නැතම් පාර්ලිමේන්තවට නියෝජිතයෝ ආබි. එදාන්ි දැන ැන ඩනට සුදුසුකම් නැහැයි කියලා ඇය ජාතික ලයිස් ටම් පාත් කරා මොකද සජිත් දැනගෙන හිටිය. කිසියම් කෙනෙක් පාර්ලිමින්තුවට පත්වෙනකොට ඔහුට දිත්තපුරවැසි භාවය තිබනනං ඔහුට හෝ ඇයට පාර්ලිමෙන්න්තු මන්ත්‍රී දූරත් දැරීමේ හැකියාවක් නෑ. හැබැයි මේට දැනදනත් සදිත් මුළු රටම කොකා පෙන්නලා මේ අම්වන්ටි පාර්ලිමිෙන්න්තු එවෝ. හැබැයි ඇය ඒක පාවිච්චි කරලා මේ මොහොටදී මේ රටේ චන්දදායකැන්ට කොකා පෙන්නලා ගෝටගේ තුළ ශක්තිමත් කරන්න ඉදිරිපත්වලාත්තිබෙනවා ඇය ආණ්ඩුවට මාරුුණාවිතරක් නෙමයි මේ වෙනකුටේ උදාහනවා්‍යත් කියන්නට පටන්ඟ රන්තිබෙන. මිත්‍රපනිනි තාමත් සගත් ඩෑනට එරහිව ගතයුතු සියලුම ක්‍රියාමාර්ග නොගැනීම මෙයටටේ විපක්ෂයේ අභහක්ගට හේතු වෙලා අත්තිබෙනවා. හැයි ඩයින අන්ඩුවට පැන්නේ ලොකු බලාපොරොත්වක් ඇතුව. ඒ තමයි ඇමතිකම මිත්‍රනි කෙනෙක් ඇමටි කෙනෙක් වෙන්නේ සාමානී වවස්ථාවට අනුවනම් විදාහකයේ කටයුතු පහසු කරන්න. හැබයි අපේරටවුන් ඇමතිවරු වෙන්නේ තමන්ගේ හත්මුදු පරම්පරාවටම හම්බ කරන්න. ඩෑන මහ ලොකුවට කයිවාරු ගහනවා තමන්ට මුදල් ප්‍රශ්නයක් නැහැයි කියලලා. හැබේ ඩෑන එලිව කරලා නැහැ ඇඩ තියෙන වත්කම් මනාධ කියන කාරණය. ඇය ලක්ස කියකටද තමගේ පක්ෂය වික්්‍ය කියන කාරණේ. ඩෑනෝ. උජාරුවට කියනවා තමන් මහින්දත්ත එක්ක ලොකු කාලයක් සම්බන්ධය තිබුණයි කියලා. සාමාන්‍ය මහින්ද කියන්නේ නොම්බ දෙකේ කුපාඩියක් කියලා පෞ්ගේ කාලේ දේශපාලන හිට පුබොහෝ දෙනෙක් දන්න. ඩෑනට තමන් කැමටි කෙනෙකුට රෙද්දුසන්න අයිතියක් තිබෙනවා. හැබයි ඇයට අයිතියක් නැහැ. මේරකේ චන්දදායකැන්ප කොකා පෙන්නන්න. කසේපුතාත් මිත්‍රනි ඩයන බලාපොරොත් වුණු ඇමතිකම ඇයට ලැබෙන්න නැහැ. මේ නිශ්චිත මොහොටේ දේශපාන ලෝකයේ ආරංච්‍රමාර්ග තහවුරු කරන විදිහයට ඇයට ලැබෙන්න්නට යන්නේ නියෝජැමිටිකමක්. බොහෝ වෙලාට ඇයට පලාාත්වභා සහ පලාත්පාලන නියෝජැමතිකම තමයි ලැබෙන්න්නට යන්නේ. මේකත් එෙක්ක ඩයන ඉන්න විසාලහනස් සල් එක. මොකද ඇමති කෙනෙක් වෙලා මේ රටේ මිනිස්සුන්ගේ කරය නැගලා ජාරු ජීවිතයක් ගත කරන්න බලාපොත්තුන් ඩයිනට මෙහ මෝතේ ගෝටක් හොක අපෙන් නෑලා. මිත්‍රුන්නේ මේ සත්තු සියල්ලම සෙල්ලම් කරන්නේ ඔබෙත් මගත් විධයෙක් වවස්ථාදායික ආධි කරන්න බලය සමඟ.මින් ඉදිරටවත් ප්‍රතිපත්වය නැති කාලකලින්ට කතර ගහන් නැතුවත්. මේ රට ස්ගැලපෙන ප්‍රතිපත්යක් ඉදිරිපත් කළ හැකි. ඒසම්බල් සැලස් මක්තිබෙන සමාජ දේශපාලන කණඩෑමක් සමඟ අපි පෙරට. මිත්‍රනි අරගෙනතු ජෑගධානයක් නොතිබව ඔබට සීපත්තරමින් මා ඔබයෙන් සමුගන්. ඔබ සැමට ජය.